ආයුබෝවන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 30 වන සම්මත්සරයේ සමගාමීව ප්‍රසව හා නාරි වේද අධ්‍යනාංශය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා අද අපි සමග සම්බන්ධ වෙනවා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය කලල විද්‍යා පිළිබඳ මහාචාර්ය තිරාන් ඩයස් වෛද්‍යතුමා. අද අපි කතා කරන්නේ ගර්භණී සමයේ සිදු කරන ඇනෝමලි ස්කෑන් පරීක්ෂණයවත් ව්‍යුහාත්මක ස්කෑන් පරීක්ෂාව පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී අවස්ථාවේ ඉන්න අම්මා කෙනෙක් සති 20යි 23යි අතර කරන්න නියමිතව තියෙන ඇනෝමලි ස්කෑන් එක. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ව්‍යුහාත්මක ස්කෑන් පරීක්ෂාව. අපි පළමුව බලමු ඇයි අපි මේ ව්‍යුහාත්මක ස්කෑන් පරීක්ෂාව එහෙම නැත්නම් ඇනෝමලි ස්කෑන් පරීක්ෂාව කරන්නේ ඇයි කියලා. දැන් හම්බෙන බබාලගෙන් 95%කට වඩා හම්බෙන බබාලා ඉතාමත් නිරෝගී. හැබැයි කලාතුරකින් 105%ක් විතර හම්බෙන බබාලගේ අවයවවල යම් යම් අඩුපාඩුකම් තියෙනවා. මේ අවයවවල තියෙන අඩුපාඩුකම් අපි කලින් හොයාගත්තොත් යම් ස්කෑන් පරීක්ෂාවක් කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒ බබාගේ සහ අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන්න. මම සරල උදාහරණ කිහිපයක් ගේන්නම්. දැන් අපි සමහර ස්කෑන් පරීක්ෂා කරනකොට අපිට හම් වෙනවා යම් යම් කායික ආබාධ, උදාහරණයක් කිව්වොත් එම හෘදේ වස්තු ආබාධ, ඒ වගේ ආබාධයක් තියෙන දරුවෙක් බඩේ ඉන්නකොට අපි ඒ බබාගේ හම් වුණාට පස්සේ කරන ප්‍රතිකාර ක්‍රම ගැන තීරණය කරන්න අපි හොඳ සැලසුමක් හදාගන්න ඕනේ. මේදී අපි කරන්නේ අපි ලෙඩේ තහවුරු කරගත්තට පස්සේ සමහරවිට ඒ බබා හම් වුණාට පස්සේ ඉතාමත් වැදගත් ස්පෙෂල් යුනිට් එක බලා ගන්න වෙනවා. ඉතින් ඒ වගේ යුනිට් එකේ බලා ගත්තාම මේ අවශ්‍ය කරන ප්‍රතිකාර ඒ බබා හම්බෙච්ච වෙලාවෙම කරන්න ඕනේ. ඒ බබාගේ ජීවිත කාලයේ ඉස්සරහට ගන්න. සමහර අපි ඒක නොදැනුවත්වම ඒ බබා පස්කම් නැති රෝහලක හම්බ වුණොත් ඒ බබාට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර මූලික අවධියේදී හම්බුනේ නැත්නම් එයාගේ ප්‍රතිඵලය නැත්නම් අවුට්කම් එක හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඉතාමත් වැදගත් ඒ වගේ දේවල් අපි කලින් හොයාගන්න. ඊට අමතරව සමහර බබාගේ මේ කායික ආබාධ තියෙනවා යම් යම් ප්‍රතිකාර අපි බඩ ඇතුලේ ඉන්නකොටම බබාට කරනවා. සරල උදාහරණයක් කිව්වොත් එහෙම සමහර බබාලා ඉන්නවා ඒ බබාලා රක්තහීනතාවයෙන් පෙළෙනවා. උදාහරණයක් කිව්වොත් අම්මාගේ බ්ලඩ් ගෲප් එක නෙගටිව් වෙලා ඒ හරහා ඇතිවෙන ඇන්ටිබොඩීස් බබාට ගිහිල්ලා බබාගේ රතුරු දේවල් විනාශ කරනවා, බබා රක්තහීනතාවට යනවා. දැන් මේවා දේවල් අපි කලින් හොයාගත්තොත් අපිට පුළුවන් මුල කුස ඇතුළේදී ඉන්නදීම බබාට රුධිර පාර විලය ලැක් කරලා ඒ බබාගේ රක්තහීනතාවයෙන් මුදවගෙන හොඳ සෞඛ්‍යයක් කරගන්න. ඒකම සමහර අසනීප තියෙනවා ඒගොල්ලන්ගේ පෙනහළු වලින් පිට වතුර පිරෙනවා. ඒක කොච්චර ප්‍රමාණයක් වැඩිපුර වතුර පිරෙනවද කියනවා පෙනහළු වලට වෙන තෙරපීන් වැඩි වෙලා පෙනහළු ඩිවලප් නැත්නම් වර්ධනය වෙන එක නතර වෙනවා. අපිට පුළුවන් එතකොට ස්ටෙන්ට් නැත්නම් අපිට කියනවා ඒක මේ බබාගේ පෙනහළුවෙන් පිට තොරැක්ස් එකේ ඉඳලා එළියට අපි දානවා පොඩි බටයක්. දාලා ඒ වැඩිපුර එකතු වෙන වතුර අයින් කරනවා. තව සමහර අවස්ථාවලදී බබාලට හෘද වස්තුවේ ආබාධ තියෙන බබා ඉන්නකොට යම් යම් ප්‍රතිකාර ක්‍රම දැන් පරීක්ෂණ මට්ටමේ ඇමරිකාවේ රටවල කරනවා. ඒව බඩ ඇතුලේ ඉන්නකොටම දැන් සමහරලාට ඒ හෘද වස්තුවේ තියෙන යම් යම් රුධිර නාලවල හීන්වීමක් තිබ්බොත් ඒ හීන්වීම දිගටම තිබ්බොත් ඒ හෘද වස්තුවේ එක පැත්තක් හැදෙන්න වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කලින් අපි හොයාගෙන ඉවරලා ඒක අර බැලුන් වල ප්ලාස්ටික් කියලා ඒක පොඩි බැලුන් එකක් යවලා ඒ කුඩා වීම ලොක් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ හાર્ට් එකේ තත්ත්වය දිනු කරගන්න. දැන් මේ වගේ තාක්ෂණ ඉස්සරහට එනවා. ඒකම තව එකක් තියෙනවා කොඳුවර පෙළී තියෙන අසනීපයක් කොඳුවර පෙළී හරියට හා වෙන්නේ නැතුව අපේර කියන ඕපන් ස්පයිනා බයිෆිඩා කියලා. ඒ වගේ තත්ත්වයකදී ගොඩක් වෙලාවට මානසික වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඒක දිගටම තිබ්බොත් ඒ මොකද හේතුව ඒ ඕපන්ලා දින තැනින් නිකුත් කරන යම් යම් කෙමිකල් හින්දා. අලුත් තාක්ෂණය අපි බඩ ඇතුලේ ඉන්නකොටම සමහරවිට අපිට ලැපරොස්කොපි තාක්ෂණයෙන් හරි නැත්නම් ඕපන් කරලා කරන ඔපරේෂන් එකකින් බබාගේ ඩිෆෙක්ට් එක බහලා ආයි ගර්භාෂය අපිට හදන්න පුළුවන්. හදලා බබා දිනේ දින දක්වාම ආරය යන්න පුළුවන්. ඒ වගේ දේවල් දැන් දේවල් වෙනවා. ඉතින් මේ ඔක්කොම දේ අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ අපි ලෙඩේ මොකද්ද කියලා කලින් මේ ඇනෝමලි ස්කෑන් එකෙන් හොයාගත්තොත්. වාසනාවල වගේ යම් යම් කන්ඩිෂන්ස් තියෙනවා ඒවා අපිට සනීප කරන්න බෑ. එහෙම නැත්නම් ඒවත් එක්ක බබා හමුනොත් දීර්ඝකාලීනව බබා ඇඳේම ඉන්න අවස්ථාව. ඒ වගේ ලංකාවේ රටවල ඒ වගේ දේවල්ට තාම නීතිඥ වශයෙන් අපිට හැකියාවක් නැහැ ඒ ගර්භසාවක් කරන්න. ඒ වගේ බබාලගේ ඇබ්නෝමලිටිස් වලට හැබැයි ලංකාවේ පිට තියෙන ගොඩක් රටවල බබාගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ඇබෝෂන් කරන්න නීතිඥ වශයෙන් අවස්ථාවක් තියෙනවා. අපිට ඊගාවට තියෙන ප්‍රශ්නේ මේක අපි මේ ස්කෑන් පරීක්ෂාව කරන්න අපිට තියෙන පහසුකම් මොනවද? අපිට සියලුම අම්මලට මේ ස්කෑන් පරීක්ෂාව කරන්න පුළුවන්ද කියන කාර්යය මත. පළවෙනි දේ අපි කියන්න ඕනේ ඇනෝමලි ස්කෑන් පරීක්ෂාව කියන එක සාමාන්‍යයෙන්
ඒක කරන්න යම්කිසි අපිට පුහුණුවක් අවශ්‍යයි. වෛද්‍යවරු වශයෙන් පුහුණුවක් අවශ්‍යයි. ඒතර ඒ අදාළ පුහුණුව ලබාගෙන ඒකට ඒ පුහුණුව ලැබුවට පස්සේ අපි කියන අපිට සර්ටිෆිකේට් ඔෆ් කොම්පිටන්ස් එහෙම නැත්නම් ඒ ප්‍රවීණතා සහතිකයක් ඕනේ ඒ අදාළ ආයතනයකින් ඔයාලට මේ ස්කෑන් පරීක්ෂාව කරන්න පුළුවන් කියලා. පුළුවන් කියලා ඒ සර්ටිෆයි කරලා පස්සේ අපිට ඒ පරීක්ෂණය කරන්න පුළුවන්. දැනට ලෝකේ කොහෙත් දියුණු රටවල් හැම එකෙම වගේ හැම රෝහලකම ඉන්නවා මේ වගේ ස්කෑන් පරීක්ෂා කරන්න පුළුවන් වෛද්‍යවරු. එහෙම නැත්නම් අර සොනෝග්‍රැෆර් කියලා කියන ජොබ් කඩේදී ඉන්න කට්ටිය ඉන්නවා ගොඩක් රටවල්. විශේෂයෙන් එංගලන්තේ, ඇමරිකාවේ, ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ඒකට ඒගොල්ලන්ගේ හැම අම්මටම අනිවාර්යෙන් ගර්භණී අවස්ථාවේ සති 22යි ඒ කාලය තුරද මේ පරීක්ෂාව කරලා දෙන්න පුළුවන්. අපි ලංකාවේ අපිට තාම ඒ පහසුම අපි ට්‍රේන් කරගෙන යනවා. ඉදිරියට අනිවාර්යෙන් පුළුවන් වෙනවා. අපි දැනට අපිට මුළු ඔක්කොම අම්මලාට මේ පරීක්ෂාව කරන්න හැකියාව ගැන පිරිස් බලය නැහැ. ඒකින්ද අපි තෝරාගත් දැනට කරන්නේ තෝරාගත් අම්මලාට යම් යම් අඩුපාඩු දැක්කොත් ඒ ස්පිතාලවල කරන පරීක්ෂණවලදී ඒ වේදී යොමු කිරීමක් කරනවා. කරලා අපි විශේෂයෙන් රාගම රෝහලේ අපේ දැන් කොළඹ රාගම විශ්වවිද්‍යාලයට අදාළව තියෙන වෛද්‍ය පීඨේ අපි සායනයක් පවත්වනවා. ඒ සායනයේදී අපි ලංකාව පුරාම අම්මලා අපිට එතන යොමු කිරීම කරනවා. අපි ඔක්කොම බලලා ඒ අවශ්‍ය කරන ලෙඩේ හොයාගෙන ඊට අදාළ කරන ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරලා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම රාගම රෝහලේ අපි කොළඹ රාගම වෛද්‍ය පීඨය හරහා අපි ප්‍රතිකාර ක්‍රම කරනවා. දැන් මේ අපිට බලමු අම්මලා කෙනෙක් දැන් මේ ස්කෑන් පරීක්ෂාවට කොහොමද සූදානම් වෙන්නේ. මේකට පෙර සූදානමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි බඩේ ස්කෑන් කරනකොට සාමාන්‍යයෙන් ගර්භණී අවස්ථාවෙන් පිට අපි කියනවා ෆාස්ටිං කියන එක කෑම නොකා ඉන්න. ඒ වගේ මුත්‍රාශය පිරලා තියාගන්න ඕනේ කියලා අපි නිර්දේශ කරනවා. හැබැයි ගර්භණී අවස්ථාවේ කරන මේ අනෝමලි ස්කෑන් පරීක්ෂාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නොකා ඉන්න කියලා. ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මුත්‍රා පිරලා තියෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඇවිල්ලා මේක කරගන්න පුළුවන් මේ ස්කෑන් පරීක්ෂාව. වැදගත්ම දේ මේක කරනකොට ඒ වෛද්‍යවරයාත් එක්ක කතා කරලා යම් අඩුපාඩු තියනවාද ඒ විස්තර අහගන්න ඕනේ. එතකොට ඒ කරන ගමන්ම ඒ එක එක අවයව බලන ගමන්ම ඒ වෛද්‍යවරයා විසින් ඒක පැහැදිලි කරනවා ඇති. ඒතකොට එකෙන් පුළුවන් හොයාගන්න ස්කෑන් එකේ අම්මට ගොඩක් වෙලාවට අම්මටත් පේනවා මොකද්ද කරන ස්කෑන් එක කියලා. අම්මගේ අම්මගේ බබගේ ඔළුව බලනවා නම් ඔළුව ඇතුළේ දේවල් බලනවා නම් ඔක්කොම කියනවා. හાર્ට් එක බලනවා හાર્ට් එකේ හැම දෙයක්ම ගැනම කියනවා. ඒකත් වැදගත්. අපට ඒ ගමම්ම රණින් කමෙන්ට් එක යන ගමම්ම කරන වගේ විග්‍රහයක් හම් වෙන හින්දා. ඉතින් ඔබ වාද ඇනෝමලි ස්කෑන් පරීක්ෂාව පිළිබඳ දැනුවත් කර කලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටිරාන් ඩයස් වෛද්‍යතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි.